නොවැම්බර් කලාපයේ පුතේ 21 වෙනි ප්‍රශ්න පත්‍රය නොවැම්බර් 25 බ්‍රහස්පතින්දා ප්‍රශ්න 10 අපි බලමු. පළවෙනි ප්‍රශ්නේ පුතේ පැයට කිලෝමීටර 25ක වේගයෙන් ගමන් කරන බස් රථයක් නගරයක සිට තවත් නගරයකට ගමන් කරයි. නගර දෙක අතර දුර කිලෝමීටර 75ක් නම් ගමනට කොපමණ කාලයක් ගත වේද? පැයකට යන්නේ කිලෝමීටර 25යි. යන්න තියෙන්නේ කිලෝමීටර 75ක්. එහෙනම් පැය කීයක් යනවද? පැය කීයක් යනවද? පැයකට 25 ගානේ 25 වේ එකක් 25යි, දෙකක් 50යි, තුනක් 75යි. පැයකට 25 ගානේ ගියොත් පැය තුනකින් ගමන ඉවර කරන්න පුළුවන්. දෙවනි ප්‍රශ්නේ පුතේ මල්ලි ළඟ යම් මුදලක් තිබුණි. ඒන් රුපියල් 50ක් බැගින් ඌ පොත් දෙකක්ද? මල්ලිගාව තියෙන මුදල අපි දන්නේ නැහැ. එයා 50 ගානේ පොත් දෙකක්ද? රුපියල් 15 බැගින් ඌ පෑන් තුනක්ද? 15 බැගින් ඌ පෑන් තුනක්ද? මිලට ගත් විට රුපියල් 25ක් ඉතිරි විය. මල්ලි ළඟ මුලින් තිබු මුදල කීයද? එයා ගන්නවා 50 දෙකක්. 50 දෙකක් 100යි. 15 තුනක් කීයද? 45යි. 3 5 15න් 5යි ඉතිරි එකක්. 3 1 3යි 1යි 4යි. එතකොට මල්ලිට ගිහිල්ලා තියෙනවා රුපියල් 145ක වියදමක්. ඊට අමතරව යාගාව තව රුපියල් 25ක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් යාගාව තිබිලා තියෙනවා ඔක්කොම 145ක් වෙයි 25ක් වෙයි. 5යි 5යි 10න් 0 ඉතිරි එකක්. 1යි 4යි 5යි, 5යි 2යි 7යි, මෙතන 1යි. ඔක්කොම 170ක්. රුපියල් 7 දාලා උත්තරේ අවසාන පිළිතුර ලියන්න පුතේ. රුපියල් 170යි 7.2යි. මුලින් ප්‍රශ්නේ මිනිත්තු 105 පැය හා මිනිත්තු වලින් ලියන්න. මිනිත්තු 105න් මම පැයක් අයින් කරන්නම්කො මෙතන. පැයක් කියන්නේ පුතේ මිනිත්තු 60ක්. 105න් 60ක් අයින් කරනවා. 5න් 0ක් 5යි. 10න් 6ක් අඩු කරාම 4යි. දැන් පැයක් අයින් කරාම තව ඉතුරු වෙනවා මිනිත්තු 45ක්. එහෙනම් පැය කුයි මිනිත්තු 45කුයි තිබිලා තියෙනවා නේද? තිබිලා තියෙනවා නේ, මේ පස්සේ නැති වෙන්නේ නැහැ නේද? රයිට්. මිනිත්තු 105 කියන්නේ පැය 1යි මිනිත්තු 45ක කාලය. 4. අඹ ගෙඩියක මිල රුපියල් 15කි. ඇපල් ගෙඩියක මිල රුපියල් 30කි. කියන්නේ අඹ වගේ දෙගුණයක් මිල වෙනවා ඇපල් ගෙඩියක්. අඹ ගෙඩියක් රුපියල් 15යි, ඇපල් ගෙඩියක් රුපියල් 30යි. අඹ ගෙඩි 10ක් මිලදී ගැනීමට වැය වෙන මුදලින්. අඹ ගෙඩියක් 15යිනේ. අඹ ගෙඩි 10ක් ගන්නවා කියලා කියන්නේ 15 10ෙන් ගුණ කරාම 150යි. 15 වේව 10ක් 150යි. 15 ලියලා අගට බිඳුවක් දානවා. එතකොට 10ෙන් ගුණ කරා වෙනවා. අඹ ගෙඩි 10ක් ගන්නා මුදලින්. අඹ ගෙඩි 10ක් මිලදී ගැනීමට වැය වෙන මුදලින් ඇපල් ගෙඩි කීයක් මිලදී ගත හැකිද? අඹ ගෙඩියක් නම් 15යි, ඇපල් ගෙඩියක් නම් ඒ වගේ දෙගුණයයි. කියන්නේ ඇපල් වල මිල වැඩි, වැඩි නම් අඹ ගන්නවා වගේ භාගයයි ගන්න පුළුවන්. ඒ කියන්නේ අඹ ගෙඩි 10ක් ගත්තොත් ගන්න පුළුවන් කියන්නේ ඇපල් ගෙඩි 5යි. එහෙනම් 150න් ගන්න පුළුවන් ඇපල් ගෙඩි 5යි. ඕනනම් මෙතන බලන්නේ 150 30න් බෙදන්න ඕන. බිඳුවට බිඳුව කපනවා. 15 3න් බෙදුවම කීයද? 15ට 3 ඒවා 5යි. ඇපල් ගෙඩි 5යි ගන්න පුළුවන්. පස්සෙනි ප්‍රශ්න. පාම් පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 75ක්ද, හාල් පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 85ක්ද නම් පාම් පිටි ග්‍රෑම් 500ක හා හාල් පිටි කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500ක මිල කීයද? දැන් පාම් පිටි කීයද? පාම් පිටි 75යි. අපිට ඕනේ පාම් පිටි 500ක්. පාම් පිටි කිලෝවක් නේ 75. පාම් පිටි 500ක් කියන්නේ කිලෝවෙන් භාගයයි. කිලෝවක මිල 75යි නම් කිලෝවෙන් භාගයක් හොයන්න 75 දෙකෙන් බෙදන්න ඕනේ. 4 2 වා 3යි, 2 3 6යි, 7 6ක් අඩු කළාම 1යි. 5 ගේනවා පල්ලෙහාට. 15ට 2 වා 7යි, 2 7 14යි, 15ෙන් 14ක් අඩු කළාම 1ක් ඉතුරුයි. 75 දෙකෙන් බෙදුවම 37යි, ඉතුරු 1යි. ඉතුරු 1යි කියලා අපි නවත්තන්නේ නැහැ පුතේ. මේ ඉතුරුලා තියෙන රුපියලක් නේ. රුපියලා අපි 7 බවට පත් කරනවා.
සත බවට පත් කරන්න නම් සත් බිඳු දෙකක් දානවා. එතකොට රුපියලක් කියන්නේ 700ක්. දැන් 100 දෙකෙන් බෙදනවා. සත මෙතන බිඳු දෙක දාපු ගමන් පුතේ මතක ඇතුව මෙතනින් තිතක් තියන්න. සත තිත. දැන් බෙදන්න. 100 කැලින් බෙදලා ලේසිනේ. 100 දෙකෙන් බෙදමු කීයද? 50යි. දෙවරක් 50 100යි. 100න් 100ක් අඩු කළාම බිඳුවයි. රයිට්. ඒ කියන්නේ පාම්පිටි ග්‍රෑම් 500 කම 37යි 50යි. පාම්පිටි 500 කම 37යි 50යි. ඊළඟ අපිට ඕනේ හාල් පිටි කිලෝ එකයි 500යි. හාල් පිටි කිලෝවක් 85යි. අපිට ඕනේ හාල් පිටි කිලෝවයි ග්‍රෑම් 500යි. දැන් එතනත් ග්‍රෑම් 500ක් හොයන්න දෙනවා. හාල් පිටි කිලෝවක් නම් අපි දන්නවා කිලෝවක් 85යි. 85 දෙකෙන් බෙදුවම ග්‍රෑම් 500ක මිල එනවා. 8ට දෙකේ වා 4යි 2වරක් 4 8යි 8ෙන් 8ක් අඩු කරාම 0යි. 5 ගේනවා පල්ලෙහාට. 5ට දෙකේ වා 2යි 2වරක් 2 4යි 5ෙන් 4ක් අඩු කරාම 1යි. එතන මෙතනත් අර වගේ අර 85 රුපියල් 85 දෙකෙන් බෙදුවම පුතේ 1ක් ඉතුරුනානේ. රුපියලක් කියන්නේ 700ක්. බිඳු දෙකක් දානවා. මෙතනින් මතක ඇතුව 730 තියෙනවා. 100 දෙකෙන් බෙදුවම 50යි. දෙවරක් 50 100යි. 100න් 100ක් අඩු කළාම 0යි. ඒ කියන්නේ 85 දෙකෙන් බෙදුවම 42යි 150යි. මේ තියෙන්නේ පාම් පිටි ග්‍රෑම් 500ක මිල. මේ තියෙන්නේ හාල් පිටි ග්‍රෑම් 500ක මිල. අපිට ඕනේ පාම් පිටි ග්‍රෑම් 500යි. ඒ කියන්නේ 37යි 150යි. හාල් පිටි කොච්චරක්ද ඕනේ? හාල් පිටි කිලෝ එකයි ග්‍රෑම් 500යි. අපි කිලෝ එකක් දන්නවනේ. හාල් පිටි කිලෝ එකක් 85යි. හාල් පිටි ග්‍රෑම් 500ක් නෙමේ හැව්වේ 42යි 150යි. රයිට්. මේ ඔක්කොගෙම මිල බලන්න ඕන. මෙතන බිංදු 3යි 5යි 5යි 10ෙන් බිංදුවයි ඉතුරුයි 1ක්. 1 7 8යි 8යි 5යි 13යි 14යි 15ෙන් 5 ඉතිරි 1ක්. 3යි 1 4යි 4යි 8යි 12යි 12යි 4යි 16යි. රුපියල් 165යි. රුපියල් 165යි. රුපියල් 7 දාලා පුතේ අවසාන පිළිතුර ලියන්න ඕනේ. 6 වෙනි ප්‍රශ්නේ. කමල්ගේ කැටේ රුපියල් 10.6ක්ද? 10ව 6ක්. රුපියල් 5.12ක්ද? 5.12ක්ද? රුපියල් 2.21ක්ද? 2.21ක්ද? රුපියල් 1 රුපියල් 1.15 15ක්ද තිබුණේ? නම් කැටේ තිබුණු මුළු කාසි වල වටිනාකම කීයද? 10 කාසි 6ක් කියන්නේ 60යි. 5 කාසි 12ක් කියන්නේ 5/12 60යි. 2 කාසි 21ක් කියන්නේ 21 වේ 2ක් 42යි. 15 වේ 1ක් 15යි. ඔක්කොම එකතු කරනවා. බිඳුවයි බිඳුවයි 2යි 5යි 7යි 6යි 6යි 12යි 12යි 4යි 16යි 16යි 1යි 17යි 177යි. ତର මෙතනත් එහෙමයි පුතේ. රුපියල් 7 දාන්න එපේනි. රුප වටිනාකමක් අහන්නේ. රුපියල් 177යි 7.2යි. 7 වෙනි ප්‍රශ්නේ. නරක ගති ගුණ ඇති වෙලෙන්දෙක් එළවලු කිරණ විට සෑම ග්‍රෑම් 500කටම ග්‍රෑම් 150ක් අඩුවෙන් කිරයි. එළවලු කිලෝග්‍රෑම් 8ක් කිරණ විට ඔහු අඩුවෙන් කිරන එළවලු ප්‍රමාණය කොපමණද කියලා අහනවා. ග්‍රෑම් 500කට ග්‍රෑම් 150ක්ම අඩුයි. ඒ කියන්නේ ග්‍රෑම් 500ක් කියන්නේ කිලෝෙන් භාගයක්. කිලෝෙන් භාගයක් කිරනකොට එතනින් ග්‍රෑම් 150ක්ම අඩුයි. කිලෝවක් කිරනකොට එන භාගයව දෙකක්. ඒ කියන්නේ කිලෝවක් කිරනකොට 150ව දෙකක් අඩුයි. කිලෝ එකක් කිරනකොට පුතේ 150ව දෙකක් අඩු වෙනවා. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් නේ. 150ව දෙකක් කියන්නේ 300ක්. ඒ කියන්නේ ග්‍රෑම් 300ක්ම එයා අඩුවෙන් කිරන කිලෝවකින්. එයා කිලෝ 8ක් කිරනකොට කිලෝ 8ක් කිරනකොට දැන් 1 කිලෝකට ග්‍රෑම් 300ක් අඩුයි. ඒ වගේ කිලෝ 8ක් කිරනකොට එයා කොච්චරක් අඩුවෙන්ද කිරන්නේ? 8 වරක් 0.0යි 8 වරක් 0.0යි 8 වරක් 3.24යි. එයා ග්‍රෑම් 2400ක් අඩුවෙන් කිරන්නේ. ග්‍රෑම් 2400යි කියන්නත් පුළුවන්. කිලෝ 2යි ග්‍රෑම් 400යි කියලා කියන්නත් පුළුවන්.
right හොඳ නැති වැඩක් 8 වෙනි ප්‍රශ්න සෙල්ලම් කර සවස මා ගෙදර යන විට මාගේ සෙවණැල්ල මා ඉදිරියෙන් ගමන් කළේය දැන් හවසනේ හවසට ඉර තියෙන්නේ මේ පැත්තේ බස්නාහිර මෙයා හවස සෙල්ලම් කරලා ගෙදර යනකොට දැන් ඉර තියෙන්නේ බස්නාහිර නම් හෙවණැල්ල වැටෙන්නේ සෙවණැල්ල වැටෙන්නේ නැගෙන හිරට එතකොට මෙයා ගෙදර යනකොට හෙවණැල්ල මෙයාගේ ඉදිරියෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ නැගෙන හිරට හෙවණැල්ල වැටෙන්නේ නේනම් එයා ගිහිල්ලා තියෙන්නේ නැගෙන හිර පැත්ත බලාගෙන හෙවණැල්ල වෙනස් වෙන්නේ නැහැ හෙවණැල්ල නැගෙන හිර තමයි අපි තමයි වෙනස් වෙන්නේ එතකොට අපි යන්නේ පුතේ නැගෙන හිර බලාගෙන එසේනම් මා ගමන් කළ දිශාව කුමක් නැගෙන හිර जल प्रमाण लीटर लीटर तुनाई मिली लीटर देशीय पनहक अवश्य දැනටමත් ලීටර 1යි මිලිලීටර 350ක් පිරීලා තියෙනවලු. තව කොච්චර අඩුද කියලා අහනවා. එහෙනම් අපි අඩු කරලා තව කොච්චර මදිද කියලා හොයාගමු. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 5න් 5ක් බිඳුවයි 2න් 3ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ගන්නවා 12යි. 12න් 3ක් අඩු කළාම 9යි. මෙයා ගාව තියෙන දැන් 2යි. 2න් 1ක් අඩු කළාම 1යි. තව ලීටර 1යි මිලිලීටර 900ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ටැංකිය පුරවන්න. අවසානෙක විභාගයට මුහුණ දීමට පෙර උත්තර ලිවීම සඳහා කඩදාසි කොළ පහ බැගින් දෙනු ලබයි. විභාග ශාලාවේ සිසුන් 58ක් සිටි. එතකොට අවශ්‍ය වෙන කඩදාසි ගාන කීයද කියලා අහනවා. ඔව්. එකකට පහ ගාන දෙන්න ඕනේ. පස්සරක් අට 40යි 40න් බිඳුව ඉතුරුයි 4ක්. පස්සරක් පහ 25යි. විසි පහයි මේ හතරයි විසි නවේ එනම් විභාග ශාලාවේ ඉන්න ඇයට විභාගේ පටන් ගන්නකොට ඔක්කොම කොළ 290ක් බෙදන්න ඕනේ